ඔබ දවසක් වේවා හැමෝටම accounting help නාලිකාවට අදත් ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඔබ දන්නවා accounting help නාලිකාවේ විවිධ අවස්ථාවල උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයට පහසුවෙන් ලකුණු ලබා ගන්න ආකාරය පිළිබඳ දැනුවත් කිරීම සිදු කරමින් වීඩියෝ ඉදිරිපත් කර ඇති බව. අද දවසේ අපි ඉදිරිපත් කරන්නේ සෑම විභාගයකදීම අනිවාර්යෙන් දක්නට ලැබෙන හවුල් ව්‍යාපාර ප්‍රශ්නයට ලකුණු ලබා ගන්නා ආකාරය පිළිබඳව. මෙහිදී මතක තබා ගත යුතු කාරණාවක් වන්නේ අපි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු නිර්මාණය කරන ආකාරය පිළිබඳ මෙම වීඩියෝ මගින් සාකච්ඡා කරන්නේ නැහැ. අපි පැහැදිලි කිරීම කරන්නේ ලකුණු දීමේ පටිපාටියට අනුව පහසුවෙන් දරුවන්ට ලකුණු ලබා ගත හැකි ආකාරය පිළිබඳවයි. එහෙනම් අපි බලමු කොහොමද ඒ පහසුවෙන් ලකුණු ලබා ගත හැකි තැන්වලදී ලකුණු ලබා ගන්නේ කියලා. ඔබ දන්නවා හවුල් ව්‍යාපාර අභ්‍යාසය ඔබට ලැබෙන ආකාරය. එහිදී හවුල් කරුවන්ගේ ගිවිසුම විශේෂයෙන්ම ඔබ වෙත ලබා දෙනවා. ඒ වගේම අමතර තොරතුරු ඇතුළත්ව ශේෂ පිරික්සුමක් ලබා දී ආදායම් ප්‍රකාශය පිළිල කිරීමත් ඔබට කළ යුතු වෙනවා. සමහර අවස්ථාවලදී ලාභ සංශෝධනය ආදී වශයෙන් එම ඉදිරිපත් කිරීම වෙනස් වෙන්න පුළුවන්. අපි පහසුවෙන් ලකුණු ලබා ගත හැකි තැන් පිළිබඳ අවධානය යොමු කළ යුත්තේ මෙන්න මේ හවුල් ගිවිසුම සමගයි. ඔබ මේ දකින්නේ 2020 වසරේ විභාග ප්‍රශ්න පත්‍රය තුළ ඉදිරිපත් කර තිබූ හවුල් ගිවිසුම. සෑම වසරකම හවුල් ව්‍යාපාර ප්‍රශ්න ඉදිරිපත් කරද්දී හවුල් ගිවිසුමක් ඔබ වෙත ලබා දෙනවා. ඒ අනුව අපි බලමු කොහොමද මේ හවුල් ගිවිසුමේ ගනුදෙනු වාර්තා කිරීමෙන් පහසුවෙන් ලකුණු ලබා ගන්න කියලා. මේ ඔබ දකින්නේ 2020 හවුල් ව්‍යාපාර ප්‍රශ්නයේ ලකුණු ලබා දීම සඳහා නිර්මාණය කර තිබූ පිළිතුරු පත්‍රය. එතනදී මීට මෙහි දැක්වෙන අවස්ථාවට පෙර ශුද්ධ ලාභය ගණනය කිරීමක් කරනවා. ඒ ශුද්ධ ලාභයේ ආදායම් ප්‍රකාශය තුළ ගණනය වෙනවා. ඒ ගණනය කිරීමේදී ඔබ නිවැරදි ගණනය කිරීම සිදු කළ යුතුමයි. නිවැරදි සංඛ්‍යා, නිවැරදි ගණනය කිරීම, නිවැරදි තැන්වල ඉදිරිපත් කිරීම වලට තමයි එම ලකුණු ලබා දෙන්නේ. ඉන්පසු ගණනය කරන ශුද්ධ ලාභය විසර්ජන ප්‍රකාශය තුළ මේ ආකාරයෙන් විසර්ජනය කිරීමක් ඔබ දකිනවා. එතනදී හවුල් ගිවිසුමේ සඳහන් වන පරිදි හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන පොලිය ගණනය කරමින් ශුද්ධ ලාභයෙන් ඒ අඩු කළ යුතුයි. එතනදී ඔබට ඒ ගණනය කිරීම නිවැරදිව තිබුණොත් තමයි එම ලකුණු ලැබෙන්නේ. ඒ වගේම වැටුප්වලදීත් ඒ දක්වා තිබෙන කොන්දේසි වලට අනුව නිවැරදිව ගණනය කර ඒ ශුද්ධ ලාභයෙන් අඩු කිරීමට තමයි ලකුණ හිමි වෙන්නේ. නමුත් මම මෙහිදී විශේෂයෙන් සඳහන් කරන්නේ මෙන්න මේ ලාභ කොටස් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්. ඔබට යම් වරදක් නිසා ඔබ ගණනය කළ ශුද්ධ ලාභය වැරදුනත්, ඔබට යම් වරදක් නිසා ප්‍රාග්ධන පොලිය වැරදුනත්, වැටුප වැරදුනත්, ඔබට විසර්ජනය කිරීම වෙනුවෙන් නිර්මාණය වන මේ 150ක් වන පිළිතුර වෙනස් අගයක් ගත හැකි. දැන් ඔබ තේරුම් ගන්න එම ඔබට ලද අගය හවුල් ගිවිසුමේ තිබුණු සංඛ්‍යාවලින්, ඒ කියන්නේ හවුල් ගිවිසුමේ දක්වා තිබූ අනුපාතවලින් ඔබ බෙදනවා නම් ඔබට නිකම්ම ලකුණු දෙකක් ලබා ගත හැකි වෙනවා. හවුල්කරුවන් දෙදෙනාට මෙය බෙදීම වෙනුවෙන් අදාළ අනුපාතයට මෙම ලද අගය බෙදන්න එහිදී ඔබට පහසුවෙන් ලකුණු දෙකක් ලබා ගත හැකි වෙනවා. හොඳයි, ඔබ මේ දකින්නේ 2020 වසරේ විභාග ප්‍රශ්නයට පිළිතුරු ලෙස නිර්මාණය වන ජංගම ගිනුම. ඒ සඳහා ලකුණු 7ක් වෙන් කර ඇති බව ඔබ දකිනවා. එම ලකුණු 7ෙන් භාණ්ඩ ගැන්ලි, රක්ෂණ මාර්ග, මුදල් ගැන්ලි, ඒ වගේම බලපත්‍ර ගාස්තු සඳහා ලකුණු ලබා දීමේදී අපි සලකා බලන්නේ නිවැරදිම සංඛ්‍යා ලබා දී තිබීම. නමුත් මෙහිදී ඔබට පේනවා මෙන්න මේ ප්‍රාග්ධන පොලිය, වේතන සහ ලාභ කොටස් සඳහා ලකුණු 3ක් ලබා දී ඇති ආකාරය. එම ලකුණු 3 තමයි පහසුවෙන් ලබාගත හැකි ලකුණු 3 බවට පත් වෙන්නේ. මොකද මේ සඳහා ලකුණු ලැබෙන්නේ ඔබ විසර්ජන ගිනුම තුළ දක්වන ලද සංඛ්‍යා මෙහි ගෙනවිත් දැක්වීම වෙනුවෙන්. ඒ කියන්නේ ඔබට ප්‍රාග්ධන පොලිය විසර්ජන ප්‍රකාශය තුළ වැරදි සංඛ්‍යාවක් දැක්වුවත්, වේතන වැරදි සංඛ්‍යාවක් දැක්වුවත්, ලාභ කොටස් ඔබ ගණනය කිරීමේදී පිළිතුරු පත්‍රයේ දැක්වෙන නිවැරදි සංඛ්‍යාව නොවුවත්,
එම විසර්ජන ප්‍රකාශය තුළ දක්වන ලද සංඛ්‍යා ඔබ ජංගම ගිණුම තුළ දැක්වීමක් සිදු කර ඇතනම් මෙම ලකුණු තුන ඔබට ලබාගත හැකි. එෙහිදී ඔබට විසර්ජන ප්‍රකාශය තුළ හවුල්කරුවන් වෙත බෙදා හැරනු ලැබිය අලාභ කොටස් නම් එම අලාභ කොටස් වුවද මේ ජංගම ගිණුමේ හරපැත්තේ දැක්වීම වෙනුවෙන් ලකුණු ලබාගත හැකි වෙනවා. ඒ අනුව ඔබට පේනවා විසර්ජන ප්‍රකාශය තුළ ලද කුමන හෝ වගයක් ලාභ අනුපාතවලට බෙදීමට ලකුණු දෙකක් වෙන්වන බවත් ඒ වගේම ජංගම ගිණුම තුළ විසර්ජන ප්‍රකාශය දැක්වූ සංඛ්‍යා ගෙනවිත් දැක්වීම වෙනුවෙන් තවත් ලකුණු තුනක් ලැබෙන බවත්. මේ ඔබ දකින්නේ 2020 ප්‍රශ්නයට නිර්මාණය කරන ලද ප්‍රාග්ධන ගිණුම. මේ ඉදිරිපත් කිරීමට හේතුව වන්නේ අර පෙර දැක්වූ ආකාරයට ලදාගයන් මත ලකුණු ලබා ගැනීමේ හැකියාවක් මෙහි ලැබෙන්නේ නැහැ. නමුත් මෙහිදී බොහෝ අවුරුදුවල අපි දකිනවා හවුල්කරුවකු බඳවා ගැනීමක් හෝ ඉවත්වයාමක් සිදුවන බව. ඒ අනුව එම බඳවා ගැනීම හෝ ඉවත්වයාම වෙනුවෙන් ගණනය කරන ලද කීර්තිනාමයක් ලබා දෙනවා. එම කීර්තිනාමය ඔබ වෙත ලබා දුන්නොත් ඔබ පැරණි අනුපාතවලට හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් වලට බැර කිරීමත් නව හවුල්කරුවන්ට නවානුපාතවලට හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් හර කිරීමත් සිදු කරනවා නම් ඔබට ලකුණු ලබාගත හැකි බව පැවසීමටයි මේ ඉදිරිපත් කළේ. ඒ අනුව බොහෝ විට අපි දකින දෙයක් තමයි හවුල්කරුවකු බඳවා ගැනීමක් හෝ ඉවත්වයාමක් සිදුවෙනවා, කීර්තිනාමයක් ලබා දෙනවා. ඒ කීර්තිනාමය අනුපාතවලට බෙදා පැරණි අනුපාතයට බැර කිරීමටත් නව අනුපාතවලට හර කිරීමටත් වග බලා ගන්න. අවසාන වශයෙන් ඔබගෙන් ඉල්ලීමක් කරන්න තියෙනවා. මෙහි දක්වා තිබෙන්නේ 2020 වසරේ ලකුණු ලබා දීමේ පටිපාටියට අනුව ඔබට හිමුණු ලකුණු ප්‍රමාණයන්. මේවා ඒ ඒ වර්ෂවල වෙනස් විය හැකි. ඒ වගේම ඔබ ගණනය කිරීම සිදු කිරීමේදී නිවැරදිව ගණනය කිරීම සිදු කරන්න. ලදාගයන් මත ලකුණු ලැබෙන බව ඇත්ත වුවත් ඔබගේ ගණනය කිරීම නිවැරදිව සිදු කිරීම තුළින් ඔබගේ දැනුම ඒ හරහා ප්‍රදර්ශනය කරගත හැකි වෙනවා.